こんにちは。今日から勉強始めます。いつもあなたたちがお子さんに聞くというのはあるビデオで書かれているね。いつもあなたたちがマンバラポルというのはお子さんとジャパニーズレッスンをあるがね。もかでまたごだけなぎらまりらコメントからティバマゲフェイスブックアカウントからアピタプロアンビディアルジャパンプロダクトウガンナキエラ。いつもママでジャパンのレタビーラウルドでかくいたらべな。いつもママアウェアテルマスクリアンナ、ランゲージスクール。いつもマテヒトナ、ママアンデアキガナガナディアナマナ、マンエキング、ノトプレオジェネアアレゲネ、オグランタ、ママダナディアキエラドゥノトンダイキエラ。いつもマテラビラティナリクエストゥエカ、マテヒトナ、ママダナビディヘタ。මට පුළුවන් විදිහට මම ක්ලාස් එකක් කරනවා කියලා ඔයගලගේ රික්වෙස්ට් එක නිසාම ඉතින් අද ඉඳලා මම බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට ජපනීස් ලෙසන්ස් අරගෙන එන්න. ඒ කියන්නේ හරිම ලේසියෙන් පහසෙන් පොඩි දේවල් උගන්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ හා සමගම ඔයගලන්ට ජපානය ගැන නොදන්න කරුණු දැනගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයගලන්ට මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් දාපු ගමන් බලන්න ඊට හපතේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම අදහස් යෝජනා මේ කිව්වා වගේම මගේ මට කමෙන්ට් කරන්න එහෙම නැත්නම් මගේ Facebook account එකෙන් උනත් කමන්නේ ඔයගලන් තියෙන request මට ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. මේක මට අලුත් දෙයක්. හැබැයි මම ආසාවෙන් කරන දෙයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද ඉඳන් ඔයගලන්ට Japanese lessons අරගෙන එන්න. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක. නොදන්න ගොඩක් දේවල්, මම දන්න දේවල් මම ලෑස්ති ඕගොල්ලොන් එක්ක බෙදා ගන්න. ඉතින් ඔන්න අද ඉඳලා මම ඔයගලන්ට lessons පටන් ගන්නවා. ඉතින් එකතු වෙන්න දිගටම අපිත් එක්ක. ඉතින් අපේ පළවෙනි lesson එක තමයි 5 best greetings. ඒ කියන්නේ ජපන් භාෂාවේ අපිට නිතරම හමුවන විශේෂ සුබ පැතීමේ ක්‍රම පහක් කියලා දෙන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ ක්‍රම පහ කියලා. කොන්නිචිවා. Konnichiwa. English form is hello. Hello. ඉතින් අපි බලමු අපි අද ඉගෙන ගන්න පළවෙනි greeting එක මොකක්ද කියලා. අපි අද ඉගෙන ගන්න පළවෙනි greeting එක තමයි konnichiwa. Konnichiwa. Konnichiwa කියලා කියන්නේ ජපන් භාෂාවෙන් hello. එහෙමත් නැත්නම් අපිට සුබ දහවලක් කියන එකත් කොන්නිචිවා කියලා තමයි කියන්නේ. ඉතින් බොහෝ වෙලාවට දවසේ ඕනෑම වෙලාවක පාවිච්චි කරන වචනයක් තමයි මේ කොන්නිචිවා කියලා කියන්නේ. හඳුනන නොහඳුනන ඕනම කෙනෙක් හම්බුන අවස්ථාවක, එහෙම නැත්නම් අපි රැකියා කරන ස්ථානයේ විශේෂයෙන් වෙන්දසලක් ගත්තොත් අපි කොන්නිචිවා කියලා අපේ පාරිභෝගිකයන්ට ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ කොන්නිචිවා කියලා කියන්නේ කෙනෙක්ව ආමන්ත්‍රණය කරන ඉතාම ප්‍රසිද්ධ, එහෙම නැත්නම් වැඩිපුර භාවිතා කරන වචනයක් තමයි කොන්නිචිවා කියලා කියන්නේ. සයෝනරා. සයෝනරා. Goodbye. Goodbye. ඉතින් අපි අද ඉගෙන ගන්න දෙවැනි greeting එක තමයි සයෝනරා. සයෝනරා. එහෙමත් නැත්නම් goodbye. අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් goodbye. අපි ගිහින් එන්නම් කියලා කියන්නේ අන්න ඒක තමයි sayonara කියලා කියන්නේ. ඉතින් greeting වලට විශේෂිත වූ ඒ කියන්නේ ජපන් ජාතිකයෙන් greetings කියනක උප්පරිමෙන්ම ආචාර ධර්ම කියන දේ කරන ජාතීන් කොට්ටාශයක් තමයි ජපන් ජාතිකයෙන් කියලා කියන්නේ. ඉතින් දවසේ හැම නිතරම අපි මොන හරි දෙයක් ඉවර කරලා යනකොට සයෝනරා කියලා යන්න මේ ජපන් ජාතිකෙන් අමතක කරන්න. ඒ වගේම මම ඔයගලගේ දැනුම් පොතට තව දෙයක් එකතු කරන්න. අපි පිටත්ව යෑමකදී සයෝනරා කියනා වගේම තව ක්‍රම තුනකට මේක භාවිතා කරනවා මේ ජපන් ජාතිකෙන්. එකක් තමයි ජානේ. අපි කොහරි පිටව යන විට ජානේ කියලත් පිටව යනවා. ඒ වගේම මතනේ කියලත් කියනවා. ඒ වගේම තව විදිහකට කිව්වොත් බයි බයි කියලාත් කියනවා. එතකොට අපි අද ඉගෙන ගත්තා ගුඩ් බයි කියන ක්‍රම හතරක්. එකක් තමයි සයෝනරා, ජානේ, මතනේ, බයි බයි. ඉතින් අමතක කරන්න එපා. The third one is
はじめまして。はじめまして。Nice to meet you. Nice to meet you. イティンアペ、トゥメニグリーティングエケタマイ。はじめまして。はじめまして。もかってめ、はじめまして、キエラキアンネ。はじめまして、キエラキアンネ。Nice to meet you. エケアンネ、ハンドナーゲニーメ、サトタク。エヴァゲ、アペ、アペ、パラモハムウィメディ。アペ、ヒタンアペ、ඉස්සලාම කෙනෙක් වහම්බ වෙලා එයා එක්ක අපි කතාවක් පටන් ගන්නකොට හජිමෙ මස්තේ කියලා කියනවා. Next one is Yoroshiku onegai shimasu. Yoroshiku onegai shimasu. Nice to meet you. Nice to meet you. Yoroshiku onegai shimasu. Yoroshiku onegai shimasu. Yoroshiku onegai shimasu කියලා කියන්නේත් nice to meet you කියන එකමයි. ඒ කියන්නේ අපි ප්‍රථම හමුවීමකදී はじめまして、ハンシカです。よろしくお願いします。キエラタマイ、アピアピバハンドゥンナディマカラン。Last one is ありがとう。ありがとう。Thank you. Thank you. イティンアマタカランネパ、ありがとうキエネカ、ヘムネタン、イストゥーティ。Thank you キエネカバービタカランナ。ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි formal unformal එහෙම නැත්නම් formal casual කියන එක අමතක කරන්න එපා සාමාන්‍යයෙන් අපි යාළුවෙක් එක්ක එහෙම නැත්නම් ගෙදර කෙනෙක් එක්ක අපි මොන හරි දෙයක් කරගෙන thank you කියන එක තමයි අරිගතෝ කියලා කියන්නේ එතකොට අපි හිතලා බැලුවොත් අපේ බොස්ට එහෙම නැත්නම් අපේ ගුරුවරයෙක්ට අපි කවදාවත් අරිගතෝ කියලා නෙමෙයි කියන්නේ දෝමෝ අරිගතෝ ගොසයිමස් එම නැත්තම් අරිගතෝ ගොසයිමස් ඒ කියන්නේ ගොසයිමස් කියන එක එකතු වෙනවා ඒක ගෞරවාර්ථයක් විදිහට ඉතින් අමතක කරන්න එපා මේ දේවල් හොඳට මතක තියාගන්න වෙනස් වෙන දැනුත් මතක තියාගන්න ඉතින් අද අපි ඉගෙනගත්ත ජපානයේ නිතර භාවිත වෙන ග්‍රීටින්ග්ස් එහෙම නැත්නම් සුබ පැතීමේ ක්‍රම පහක් ඒ කියන්නේ සුබ පැතීම් පහක් එකක් තමයි අපි පටන් ගත්ත කොන්නිචිවා සයෝනරා හජිමෙමාස්තේ යොරොෂිකු ඕනෙගයි සිමස් අරිගතෝ ඉතින් මම හිතනවා ඕගොල්ලන්ගේ දැනුම පොතේ මේකෙන් යමක් එකතු වෙන්න ඇති කියලා ඉතින් ඕගොල්ලන්ගේ අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න මින් ඉස්සරහට අලුතෙන් ලෙසන්ස් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා මීටත් වඩා ක්‍රියේටිව් විදිහට ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා දිගටම මගෙත් එක්ක ඉතින් අද අපි ඉගෙන ගත්තේ සුබ පැතීමේ ක්‍රම විශේෂිත වූ සුබ පැතීමේ ක්‍රම පහ අමතක කරන්න එපා ඕගොල්ලන්ගේ දැනුම පොතට එකතු කරගන්න භාෂාවක් කියන එක ඉගෙන ගත්තට අහක යන දෙයක් නෙමෙයි ඉතින් මම බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ මේකෙන් යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා ඉතින් අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරලා ඊට අපතේ තියෙන පුංචි bell icon එක click කරලා ඉස්සරහටත් මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමි අලුත් video එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්න සයෝනරා